ස්වාමීන් වහන්ස, සෝවාන් ඵලයට පත් වූ පසුවත් විඥාණය වාංචනික ධර්මවලට හසු වේද? ඔව්, තරමදුරට තවදුරටත් එහෙම මේ අවස්ථාවේ තියෙනවා. තාම අරහත් ඵලයට පත් වෙන කම්ම අස්මිමානය තියෙනවා. රූප රාග අරූප රාග තියෙනවා. අනාගාමී තත්ත්වයට පත් වුණත් රූප රාග අරූප රාග මාන අස්මිමානය තියෙනවා. ඒ නිසා විඥානේ පොඩි පොඩි ක්‍රියාත්මක වීම මේ සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සෙත්, සකදාගාමී ඵලයට පත් වුණාට පස්සෙත්, අනාගාමී ඵලයට පත් වුණාට පස්සෙත් විඥානේ සුළු වශයෙන් ක්‍රියාත්මක වෙනවා, ආහාර හොයනවා. නමුත් අරහත් ඵලයට පත් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම සහ මුලින්ම මෙතෙක් විඤ්ඤාපනාය වූ පුද්ගලයා පඤ්ඤාපනාය කියන තත්ත්වයට පත් වෙනවා කියලා සත්තත්ථාන කුසල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ විඤ්ඤාපනාය තත්ත්වයෙන් මිදී පඤ්ඤාපනාය වෙන්න ඕන. එහෙම නැත්නම් මේ මඤ්ඤති කියන තත්ත්වයෙන් මිදී අඤ්ඤාතාවීන්ද්‍රිය මතු වෙන්න ඕන. ඒ නිසා ඒ අර මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙනකන් විඥානය ධ්‍යාන ලැබුවත් අභිඥා ලැබුවත් සෝතාපට්ටි ඵලයට පත් වුණත් අර අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරනකම් කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං ගතං කරණීයං නාපරං ඉතත් ආයාති පජානාති කියන අරහත් තත්වයට පත් වුණේ නැහැ කොණ්ඩඤ්ඤ ඇතුළු පස්වක මාරු. ඉතින් ඒක නිසා විඥානය යම් යම් ආකාරයට ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාගේ අරහත් තත්ත්වයට පත් වෙන තාක්කල්.